වර්තමාන ජීවිතයේදීම මගඵල ලබගත හැකිවේද. මගඵල ලැබීම, ආර්යෂ්ඨාංගික මාර්ගය සපුරා ලැබෙන සම්මා සම්බුදු සසුනෙන්ම ලැබෙන ප්‍රධානම කාර්යයි. ඉමස්මින් කෝ සුබද්ධ දම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මක්්ගෝ උපලබ්බති ඉදේව සුබද්ද සමනෝ ඉද දුතිෝ සමනෝ ඉ තතිියෝ සමනෝ ඉද චතුත්වෝ සමනෝ සු්ඥං පරප්පවාදා සමනයහි අ්‍යේ තේරුම සුබද්‍රය ආරැෂ්ඨාංගික මාර්ගය මේ ධර්ම ශාසනයහිම ලැබෙන්නේය සුබද්‍රය ප්‍රථම ශ්‍රමණයාද මෙහිමය දවිතිය ශ්‍රමනයාද මෙහිමය තෘතිය ශ්‍රමණයාද මෙහිමය චතුර්ත ශ්‍රමණයාද මෙහිමය මේ ශ්‍රොමණයන්ගෙන් තොර වූ පරවාදයෝ හිස්වති මේ සඳහා අධිගම ප්‍රතිවේද යන නම්ද විවහාර කරනු ලැබේ නිවන් අවබෝධ කර ගැනීම කියන්නේද මෙටමයි මගඵල යනු ලෝකෝත්තර කුසලවිපාක සිත් අටට කියන නම්ය සීල විසුද්ධිය ආදිය කොට ඇති විසුද්ධි හත පිරීමේදී සම්පූර්ණ වීමේදී. ආර්ය මාර්ගය දියුණුවට පත්වීමෙන් නිවන ආළම්බනය කොට ගැන මේ සිත් අට පහල වෙයි. එයින් මාර්ගසිත් හතර ලෝතුරා කුසල් සිත්‍යය. පසිත් නම් ලෝතුරා සිත්වල විපාක අවස්ථා හතරමය. නිවන් අරමුණුකොට පහළවන මේ මාර්ගසිත් හතරෙන් එක් සිතක් පහලවන්නේ එක් පුද්ගලයකොට එක් වරකි. පලසිත් ගණන් නම් අප්‍රමාණ වෙයි මේ සිත් අට එක් සන්තානයහි පහළවන්නේ ආය මාර්ගාංග අට සම්පූර්ණයෙන් දියුණු වීමනි මාර්ගසිත් හතරට විෂේවන කෙළෙ සීමවෝද හතර දෙනෙක් වෙති ඒ මෙසේයි ප්‍රථම මාර්ගයට සක්කාය දිිට්ටි විචිකිිච්චා සීලබ්බත පරාමාස දිිට්ඨානුස විචිකිිච්චානුස හා අපායගාමී සියලු අකුසල් යන ප්‍රථම සීමාව දෙවන මාර්ගයට ඕලාරික කාමරාගය ඕලාරික කාමරාග අනුසය ඕලාරික ව්‍යාපාදය ඕලාරික ව්‍යාපාද අනුසය යන මොවුහු දවිතිය සීමාවයි තුන්වන මාර්ගයට අනුසහගත කාමරාගය ව්‍යාපාදය කාමරාග අනුසය ව්‍යාපාද අනුසය යන මොවහු තුන්වන සීමාවයි හතරවන මාර්ගයට රූපරාගය, අරූපරාගය, මානය උද්දච්චය, අවි්්‍යාව මානානුසය, බවරාග අනුසය අවි්්‍යා අනුසය යන මෝහු හතරවන සීමාවයි. මෙහි ප්‍රථම මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතුූ ක්ලේෂයෝ තුන්දෙනම නපුරුය අනාධමත් කාලයක පටන් සන්තානයට පුරුදු වී ඇති කෙලෙස්තේරුම් ගැනීමද ඉතා දුෂ්කරය. ඔහුට කෙලෙසුන් නැති කළ යුතුයයි සිතා ගැනීමද අමාරුය. කෙලෙස් නිසා පලිබෝධ වන්නේ යැයි සිතීමක් ද ඔහුට නැත්තේය. සස්සර දුකක්්‍යැයි වැටහීමක් ද ඔහුට නැත. අවිද්‍යාවෙන් වැසී තිබෙනෙහෙයින් භාවනාව යෙදීමට පක්ෂව යෙදෙන් නේද නැත මෙසේ වට්ටය හෙවත් සංසාරය පවත්වාගේ නයාමට උපකාරවන මුල් කරුණු අයෝනිසෝ මනසිකාරයයි එය දිිට්ටි විචිකිිච්චාවන් මතු කරදයි සබ්බෝ දිිට්ටියෝච සෝලස විදාා ච් අර්ථදිට්ටි මූලිකා ඒව හොන්තී අත්තිදිිට්ටියා නිරුද්දාය නිරුද්ජන්තිී සබ්භානිජ අපාය ගාමි කම්මානි අත්ත දිට්ටියා සතියා ඒව විපාචන්ති. තේරුම සියලු දිට්ටිහුද සොළොස්වදෑරුම් විචිකිච්ඡාාවෝද ආත්ම දිිට්ටිය මුල්කොට ඇත්තාහු වෙති ආත්මදිට්ටිය නිරුද්ධ වූ කල්හි ඒවා නිරුද්ධවෙති. සියලු අපාය උපදවන කර්මයෝද ආත්ම දිිට්ටිය ඇති කල්හීම විපාක දෙති කෙලෙසුන්ගෙන් වෙලී ඉන්නතාක් සිතන්නේ සංසාරය දුකක් නැත එයින් වෙන්වීම දුකයි යැනුවෙනින්. භාවනාව දැන් ඕනෙ නැත නරක නැහැ කරන්නට ඕනෑ ඒත් දැන්ම නොවෙයි. තවත් කරුණක් නම් මේ කාලේ කොතරම් භාවනා කළත් මාර්ගපලයන් ලැබෙන නෑ නිසාම විදර්ශනා භාවනා වැන්නක් කලාට වැඩක් නැත මෛත්‍රී භාවන බුද්ධානුස්සති භාවනා වැනි භාවනානම් ටිකක් කලාට වරදක් නෑ යනාදීන් ප්‍රසිද්ධ ප්‍රකාශනයන් කරන උගත්තුත් ඇත්තාහ මේ උගත්වේෂය නින්නා නූගතුන්ගේ මොලදාතුව පෑදන්නේ කවදාද ස්වකීය කෙලෙස්වේගේ නිසා මෙබඳ අදහසක් සිතට පහළ වූවත් තුනුරුවන්ගේ නාමයෙන් ප්‍රකාශ නොකර ඉන්නා ඉන්නට සිතිනවා නම් ඒකත් ලොකුම ලොකු සහනයකි ඔබ තුළ බලපානාමේ කෙලෙස්වේගය ඔබට ප්‍රකට නැත එය ඒ කෙලෙස් වේගයේම තදින් බලපානා ආවරණීය ස්වභාවයකි නිෝ මනසිකාරය ඕනෑ කරන්නේ මෙබඳු ආපදා අවස්ථාවන්ගේෙන් සැනසිල්ලක් ලබා ගැනීම සඳහා බව මතක් කරදීම වටී. මේ සමඟ ඔබට විශේෂ කරුණක් කියමි. ඔබ විසින් ඔබ අවටත් ඔබ ඇතුළතත් පිට තත් හැම පැත්තෙන්ම ඉදිරියට පත්වන මහදුක්කන්ඳ දෙස නුවන යොමුකොට බැලිය යුතුය. ඔබම, බ කල්ගෙවන්නේ මහ දුක් විඳීම් රසක් මැද්දේ නොවේ දැයි සලකා බැලිය යුතුය. මේ දුක්හද ඔබ අල්ලාගෙන ඉන්නේ මන්දැයි ඔබෙන්ම ඔබ ප්‍රශ්න කරන්න. මෙම දුකරස ඇත් කිරීමට නොසිතන්නේ කවරහෙයින් දැය සිතා බැලිය යුතුය. සැබැවින්මම දුකරස අහේතුකොව පවත්නය නොවෙයි. මෙහි හේතුවක් තිබන බව යම් විටක ඔබට වැටහුණොත් එවිටය ඔබට දුකරැස ඉවත් කරගන්න පුළුවන් වන්නේ එකල ඔබට දුකද වැටහෙයි එය නැතිකර්ගත යුතුේ යන අදහසද ඔබට පහල වනවා ඇත එකල ඔබට හොඳ ඇසක් ලැබුණු සේ සැලකිය යුතුය ඔබට නිවන් ඕනෑ කරන්නේ මේ නිසාය මේ අදහස මේ අවබෝධය ඔබට ලැබුණොත් භාවනාව පිළිබඳ එපාකම හඟවන කතා සියල් ලක්ම මෝඩ කතා බව ලෙහෙසියෙන්ම වැටහෙනවා ඇත. භාවනාවද ඒකාන්තයෙන් කළයුතු අවශ්‍ය කර්තාවයක් ලෙස ඉබේටම වැටී යනවා ඇත. මෙහිදී ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නය හරස්කර ගතයුතු නැත. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයෝ පටන්ගත් වේලාවේ සිටම ටිකෙන්්ටික අභ්‍යන්තරයේ දියුණුවට පත්වන්නහ ඒ ඔබට පෙනෙන්නට ද ඉඩ තිබෙයි නොපෙනෙන්නට ද ඉඩ තිබෙයි ඒගන ප්‍රශ්නයක් සිත්තුල පහල කරගත යුතු නැත යෝගාවචරයා ප්‍රතිඵලයනට සිත් යොමුකොට සිත් කෙලෙසා ගන්නෙක නොිය යුතුය අනාගත ආශා බන්ධනයන්ගෙන් සිත් වෙලී ගන්නට ඉඩ නොතබා ඔබ භාවනාවේ එ දෙෙන්න්න. නොවරදවා මේ ප්‍රතිපත්ති මාර්ගය ඔබ ගෙනයානවා නම් ඔබේ බලාපොරොත්තු වූ මගඵල ලැබීම හෝ මගපල ලැබීමට පාරමී හෝ වෙනවා ඇත. එය කිසි ලෙසකින් වරදින්නේ නැත. නිවන් දැකීමට මේ ජීවිතයේදීම නිවන් දැකීමට ඔබ සුදුසුයි ඔබ තරයේ සිතාගන්න එහි මැදුම් පිළිවෙත ගෙන නොකඩවා භාවනා මනසිකාරයේ එදෙන්න්න පනකෙන්ද අන්තිමටම ගෙවී යන තෙක්ම භාවනාවේය දෙන්න නොනවත්වා කරගෙන යන්න ඒ මහා ප්‍රයාශයේ ප්‍රතිඵලයෝ ඔබ සොයාගෙන එන්නහ ये सात्य की